ඇතුළ ඒ නිසා මම ආරම්භය මම ප්‍රථමයෙන් කියන්නම් පූර්විකාවක් නැත්නම් ප්‍රවේශයක් විදිහට අධ්‍යනාංශ සහ සාමයා ගැටු මිරාකරණ පාඨමාලාවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කමිෂන් සභාවෙන් එවන ලද ඔයාලා මේ පාඨමාලාව මොනවාද මොකද්ද මේ පාඨමාලාව කියන්නේ අන්තර්ගතයන් මොනවද සහ මේකේ මොනවද කතා කරන්න කියලා පැය භාගයක් කාලයක් සභාවතුල මම පොඩ්ඩක් හැඳින්වීමක් කරන්න පැය භාගය තුල අපේ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී අපවරච්චි මහතා එතුමාට බොහෝ දේ කියන්න තියෙන ඔබ සියලු දෙනාට ඔබගේ පාඨමාලාව සම්බන්ධයෙන් එතුමා මේ පැය භාගය ඔබ සියලු දෙනාම අමතනවා මගේ කතාවෙන් පස්සේ එහෙනම් මම ආරම්භයක් ගන්න ඩිපාර්ට්මන්ට් ඔෆ් ෆිලොසොෆි कार्य मंडल अद्दीन सहन अद्दीन कार्य मंडल अद्दीनाशीनाशीनाशीनाशीना दर्शनार्थीनाशय लघु इतिहास डिपार्टमेंट එනිසා මම ගොඩක් කතා කරන්නේ නැහැ ඉස්සරහට තව ඉස්සරහට අපි කතා කරමු අපේ අධ්‍යනාංශය කෙටියෙන් මතක තියාගන්න අධ්‍යනාංශ පැරණිතම අධ්‍යනාංශය කියලා විශ්වවිද්‍යාලයේ බිහිවුණු අවදී පැරණිතම විශ්වවිද්‍යාලය කියලා අපේ අධ්‍යනාංශය දර්ශන අධ්‍යනාංශය ඒ වගේම මේ අධ්‍යනාංශයක් සංවර්ධනය වෙන්න මේ තරමට 1959 කාල සීමාවක අද වෙනකම් මේ අධ්‍යනාංශය සංවර්ධනය වෙන්න පුරෝගාමි වූ අපේ මහාචාර්යවරු ආචාර්යවරු ගොඩක් ඉනවා මේ අධ්‍යනාංශේ මම හිතන්නේ ඒක වඩා වැදගත් මොකද අධ්‍යනාංශයක් වගේම තමන්ගේ අපි උදාහරණයක් ගත්තත් පවුලක් තුල පුරෝගාමි පුද්ගලෙක් ඉන පවුලක් තරම් ඒ වගේ අධ්‍යනාංශයක් ආයතනයක් ඒතර පුරෝගාමි පුද්ගලයන්ගේ මෙහෙවීම ඒ කැපවීම උඩ තමයි මේ අධ්‍යනාංශය අද වෙනකොට තරම් සාර්ථක වෙලා තියෙන්නේ මේතර මම කතා කරන්න ඕනේ අපේ විශේෂයෙන්ම දර්ශන අධ්‍යනාංශයේ ප්‍රථම අංශාධිපති විදිහට අපි කතා කරන පූජ්‍ය ආචාර්ය මොරටුවේ සාසන රතන හාමුදුරුවෝ උන්වහන්සේ තමයි විශ්වවිද්‍යාලයේ අධ්‍යනාංශයේ ප්‍රථම අංශාධිපතිවරයා. ඒ වගේම මහාචාර්ය එස්ජීඑම් වීරසිංහ මහත්මයා එතුමා තමයි එතුමා 1988 1988 සමාජ විද්‍යාපති සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපතිතුමා වෙලා තියෙනවා. අපේ අධ්‍යනාංශයේම මහාචාර්යවරේ. ඒ වගේම මෙතන ඔයාලා සඳහන් කරලා තියෙනවා මහාචාර්ය දයාලිස් මහත්මයා. ඒ වගේම ආචාර්ය කේ පියසිරි මහත්මයා. ඒ වගේම මේ සියලු දෙනාම දැන් අපි අතරින් සමහර අය මෙතන නැහැ. මේ සියලු දෙනා මේ අධ්‍යනාංශයේ ගොඩනගන පුරෝගාමී වෙලා තියෙනවා. දැනටත් ඔයාලා මේ නම් අහලා ඇති. ඒ වගේම ආචාර්ය පුෂ්පා රොද්දිකු මහත්මයා. महाचार्य सम्मानित महाचार्य वीजी कुलसेन महाचार्य कुलसेन महात्म्या पुते लगे करुणावें माइक एक ऑडियो एक एक म्यूट कर गन्ना अनिता ऐड थोड़ी बाधा हुआ अरे क्या नाम कहाँ पूछा करना है
විසරණයි. වෙන්න මේ අපි දැන් මේ සම්බන්ධ වෙන්න Zoom එකෙන් ඒ නිසා මේ මෙතන ඔයාලගේ audio එක mute කරගන්න. audio mute කරගන්න ඒක මම හිතන්නේ මේ අපේ අනිතයට යම්කිසි කරදරයක් මේ කතා කරන එක. කොහොම තමයි Zoom තාක්ෂණයේ යම් ගැටලු තියෙනවා ඒවත් ගැන පොඩ්ඩක් සැලකිල්ලෙන් ඉන්න. මට කතා කරන්න හේතුව තමයි මේ පැයක කාලයක් තියෙන නිසා. මම කතා කරේ සම්මානිත මහාචාර්ය කුලසීන මහත්මයා ගැන. ඊළඟට අපේ අධ්‍යනාංශය ඔයාලගේ පාඨමාලාවට වැදගත් වෙන මහාචාර්යතුමා මහාචාර්ය ජයන්ත සිරිවත් මහත්මයා තමයි විශේෂයෙන්ම ලංකාවට සාමාජ්‍යනය කියන එක අඳුනලා දුන්නේ මහාචාර්ය ජයන්ත සිරිවත් මහතා මේ අපේ අධ්‍යනාංශය තුමා ඊට පස්සේ තමයි මේ අපේ අධ්‍යනාංශයේ 2004 වර්ෂයේ කැලණි විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යනාංශයට සාමයා ගැටුම් නිරාකරණයේ පාඨමාලාව හඳුන්වලා දුන්නේ තුමා මහාචාර්ය ජයන්ත සිරිවත්න මහත්මයා. ඒ වගේම පූජ්‍ය මහාචාර්ය කන්දේගොඩ විමලධම්ම හාමුදුරුව මේ ආදී අයත් අපේ අධ්‍යනාංශය පිහිටවන්න පුරෝගාමී වූ පුද්ගලයන් වෙනවා. මම හිතන්නේ ඒක දැනගෙන තියාගත්ත එක හොඳයි. මොකද නැත්තම් අපේ සමහර අය දන්නේ නැහැ කවුද මේ අධ්‍යනාංශී සිටියේ මොනවද මේ අධ්‍යනාංශය කරලා තියෙන්නේ කියලා දන්නේ නැහැ ඔයාලා. ඒ නිසා මම පොඩි අවබෝධයක් දුන්නේ මේ කවුද මේ කුමන අයද කියන එක. ඒ වගේ විශාල මහාචාර්යවරු ආචාර්යවරු රැසක් අපේ අධ්‍යනාංශයෙන් බිහි වෙලා තියෙනවා. හරි. මෙන්න මේක තමයි අපේ අධ්‍යනාංශයේ වැදගත්ම දේ. මොකද විද්‍යාර්ථියෙක් බිහි කරන්න, පර්යේෂකයෙක් බිහි කරන්න, චින්තකයෙක් බිහි කරන්න අපේ අධ්‍යනාංශයේ ඇත්තටම මේ දැක්ම සහ මෙහෙවර අතිශයින්ම වැදගත් වෙනවා. මේ අවස්ථාවේ මම ස්තුතිවන්ත වෙනවා මේ නිර්මාණය කරන්න අපට මේ නිර්මාණය කළා දුන්නේ ආචාර්ය මා අපේ මහාචාර්ය ගාමිණී අපුවාචි මහතා ඇතුළු අපි සියලු ආචාර්යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. මම කියන්නේ මොකද අපේ විෂන් එක කියලා. ඒක තේන්නේ. To become a foremost international center and disseminating new philosophical thoughts in its field and new knowledge in field of psychology and peace studies with the intention of promoting peace, justice and equity in society. යන මොකද පුතේ දුවේ සමාජයේහි සාමය යුක්තිය හා සමානාත්මතාවය අභිවර්ධනය කිරීමේ අභිප්‍රායෙන් දර්ශන විෂයෙහි නව චින්තාවන්ද මනෝවිද්‍යාව හා සාමාජ්‍යන විෂයන්හි නව ඥානයද නිර්මාණය කිරීමේ හා ඒවා ජනගත කිරීමේලා ප්‍රමුඛ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් බවට පත් කිරීම තමයි අපේ දැක්ම විදිහට සලකන්නේ. මම හිතන්නේ ඒව තේරුම් ගන්න පුළුවන් වෙයි අධ්‍යනාංශයට ආවයින් පස්සේ. ඊළඟට අපේ මිෂන් එක මේක තමයි වැදගත්ම දේ. මම ඉස්සෙල්ලා කතා කරා to produce thinkers, researchers and activists who are able to contribute for development of the society both nationally and internationally. ඒ කියන්නේ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් සමාජ සංවර්ධනයට දායක වෙන්න පුළුවන් චින්තකයන්, පර්යේෂකයන් හා ක්‍රියාකාරීන් බිහි කිරීම තමයි අපේ අධ්‍යනාංශයේ එකම මෙහෙවර. ඇතර ඔයාලත් ඉන්නවා. මෙන්න මේවා හරියට ඔළුවට ගන්න. දැන් විශ්වවිද්‍යාලයට ඇවිල්ලා තියෙන්නේ ඇත්තරම කලකටුවේ මේ අවස්ථාවේ කියන්න විශ්වවිද්‍යාලයක් දැකලා නැහැ ඔයාලා. මොකක්ද විශ්වවිද්‍යාලයක් අධ්‍යනාංශයක් දැකලා නැහැ. ඇත්තටම ස්ක්‍රීන් එකකින් තමයි අඳුනගන්නේ අපි කවුද කියලා. නමුත් ඒක කලකටුවේ මම හිතන්නේ ඉදිරියේදී ප්‍රගතිය ටිකක් අඩු වුණයින් පස්සේ මම හිතන්නේ ඔයාලගේ ආගමනේ සිද්ධ වෙයි විශ්වවිද්‍යාලයට. ඒ නිසා අපි ඒක බලාපොරොත්තුෙන් ඉන්නවා. බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ නිසා ඔය සියලු දෙනා මේ කියන දේවල් හොඳට අහගෙන ඉන්න පාඨමාලාව ගැන හෝ අධ්‍යනාංශය ගැන තව දන්නේ නැහැ. ඒ නිසා හරි අවබෝධයෙන් ඉන්න. ඒ නිසා මේ අවසානයේ මම අතර කරේ දැක්ම සහ මෙහෙවර. ඒ දැක්ම සහ මෙහෙවර අධ්‍යනාංශයේ පොදු දැක්ම සහ මෙහෙවර උනත් මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ දියුණුව අපේ විද්‍යාර්ථීන් රටට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් චින්තකයෙක් පර්යේෂකයෙක් ඒ වගේම හොඳ ක්‍රියාකාරී විද්‍යාර්ථියෙක් බිහි කරන්න තමයි අපේ මෙහෙවර වෙලා තියෙන්නේ.
මෙන්න මෙතනදී අපි කතා කරන්න ඕනේ අපේ අධ්‍යනාංශයේ පුතේ දුවේ උපාධි වැඩසටහන් 6ක් ක්‍රියාත්මක වෙන උපාධි වැඩසටහන් 6ක් පිරිනමනවා ප්‍රධානම විෂය පාඨමාලා තුනකින් ඒ කියන්නේ අපේ මේ අධ්‍යනාංශයේ විෂය පාඨමාලා තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන් එකක් තමයි ෆිලොසොෆි දර්ශනය මනෝවිද්‍යාව සාමය හා ගැටුම් නිරාකරණය මේ පාඨමාලා තුනම ක්‍රියාත්මක වෙනවා අපේ අධ්‍යනාංශය. ඒතර මේ අධ්‍යනාංශයේ මෙන්න මේ විදිහට තමයි මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට උපාධි පාඨමාලා 6 හැදෙන්නේ. එකක් අපේ යන ඔයාලගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක BA Honors in Peace and Conflict Resolution. ඒ කියන්නේ ගෞරව උපාධි සාමය හා ගැටුම් නිරාකරණය ගෞරව උපාධිය. මේක යන්නේ ඔයාලගේ අවුරුදු 4ෙම ඉංග්‍රීසි මාධ්‍යෙන් තමයි යන්නේ. ඒ වගේම ඊළඟට දර්ශනය දර්ශනය උපාධිය දර්ශනය උපාධිය යනවා කොටස් දෙක දර්ශනය ගෞරව උපාධිය සිංහල මාධ්‍යයෙන් දර්ශනය සාමාන්‍ය උපාධිය සිංහල මාධ්‍යයෙන් ඒ වගේම මනෝවිද්‍යාව ගෞරව උපාධිය සිංහල මාධ්‍යයෙන් එක පාමේ උපාධි පාඨමාලාවක් යනවා මනෝවිද්‍යාව ගෞරව උපාධිය ඉංග්‍රීසි මාධ්‍යයෙන් තව උපාධි පාඨමාලාවක් යනවා ඒ වගේම මනෝවිද්‍යාව සාමාන්‍ය වේදී උපාධිය ලෙස සිංහල මාධ්‍යෙන් තව උපාධියක් යනවා මේ ආකාරයෙන් අපේ උපාධි පාඨමාලා 6ක් තියෙනවා අධ්‍යනාංශයේ තුල ඒ වගේම ডিপার্টমেন্ট එකේ අපේ තියෙන මේ පශ්චාත් උපාධි අපේ අධ්‍යනාංශයෙන් පිරිනමන පශ්චාත් උපාධි මාස්ටර් ඔෆ් ආර්ට්ස් MA අවුරුද්දක පාඨමාලාවක් මාස්ටර් ඔෆ් සෝෂල් සයන්සස් MSc අවුරුදු දෙකක උපාධිය මාස්ටර් ඔෆ් ෆිලොසොෆි MPhil තෝ අවුරුදු දෙකක මේවා පුතේ ඔයාලට يعني පළවෙනි උපාධියෙන් පස්සේ කරන්න තියෙන උපාධි පස්සත් උපාධි ඒ වගේම අපේ PhD අවුරුදු තුනක උපාධිය මේ උපාධි සියල්ලම මේ අධ්‍යනාංශය තුලින් අපි පිරිනමනවා සියලු දෙනාට ඒ වගේම තව අපේ ඩිප්ලෝමා පාඨමාලාවක් තියෙනවා සයික ඩිප්ලෝමා ඉන් කවුන්සලින් අවුරුද්දක පාඨමාලාවක් මේ පාඨමාලාවත් ඉතාම ජනප්‍රියයි ලංකාවේ කැලණි විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමා කවුන්සලින් පාඨමාලාව මේකත් අපේ අධ්‍යනාංශයේ ඉතාම ජනප්‍රිය පාඨමාලාවක් වෙලා තියෙන වර්තමානයේ වෙනකොට හරි දැන් තමයි අපි එන්නේ ඔයාලගේ විෂයට පොඩ්ඩක් හඳුන්වා දීමක් අපි කරමු සාමය හා ගැටුම් නිරාකරණය කරන්නේ ඇයි ඔයාලා විශ්වවිද්‍යාල ප්‍රවේශය ඉල්ලනකොට සාමය ගැටුම් නිරාකරණය පාඨමාලාව තෝරගත්තේ. ඕක ප්‍රශ්නයක් නේද? සමහරක් අයදලා තිය මම දැම්මා ඇප්ලයි කරා. ඒ නිසා මම යනවා. ඒ නිසා මම කරනවා. GP එක වැඩිම ප්‍රමාණයක් වැඩිම ඉහළ ලකුණු තියෙන සාමාර්ථ තියෙන අය මම මේ පාඨමාලාවට ඉන්නේ. මම හිතන්නේ 35ක් 35ක් ළමයි ඉන්නවා. ආචාර්යතුමී කියන විදිහට ඒ වගේ ඇයි ඒ වගේම ඔයාලා ඉල්ලනවා වගේ ඇයි අපි අධ්‍යනාංශයට සාමය ගැටුම් නිරාකරණය කියන පාඨමාලාව වැදගත් වෙන්නේ ඇයි මේ සාමය ගැටුම් නිරාකරණය පාඨමාලාවක් ඩිසයින් කරේ ඇයි කියන එක තමයි චුට්ටක් මේක පැහැදිලි කරලා තියෙන්නේ එතකොට මේ ඔයාලා කොහොම දන්නවා මේ ගැටුම යුද්ධ සාම කියන එක අද අපි හැමතැනම කතා කරන්නේ එතනදී මේ නූතන සමාජයේ මෙන්න මේ සිද්ධිය නැවතිලා නැහැ අතර වෙලා නැහැ ඒ නිසා මේ සාම අධ්‍යනය කියන එක සාමයේ පිළිබඳ අධ්‍යනය කියන එකට ඉල්ලුමක් ඇති වෙනවා රට තුල මේ ඉල්ලුම ඇති වුණයින් පස්සේ මේක විෂයක් විදිහට අපි ඉස්සෙල්ලා කතා කරේ ජයන්ත මහාචාර්ය ජයන්ත සෙනවිරත්න මහතා සාම අධ්‍යනය ගැන ලංකාවට අඳුනලා දෙනවා කියලා අපි අහලා තියෙන ගැටුම විතරයි යුද්ධ විතරයි හැබැයි නිරාගැටුම නිරාකරණය සාමය ගොඩනැගීම කියන ඒවා පියහල හරි අඩුයි. ඒ නිසා මෙන්න මේ සාම අධ්‍යනය රට තුරට වැදගත් විශේෂේශ්‍රයක් බවට පත් වෙනවා. ඒ අනුව අපි ඔයාලට මේකෙන් පේනවා ද අපේ ඩිපාර්ට්මන්ට් ඉන්ට්‍රොඩියුස් BA ජෙනරල් ලීග් ඉන් පීස් ඇන්ඩ් කන්ෆ්ලික්ට් රෙසොලූෂන් ෆෝර් ද ෆස්ට් ටයිම් ඉන් සවුත් ඒෂියා ඉන් 2004 and honors degree in 2018. ඒ කියන්නේ දකුණු ආසියාවේ ප්‍රථම වතාවට 2004 වර්ෂයේ කැලණී විශ්වවිද්‍යාලයේ තමයි සාමය ගැටුම් නිරාකරණය පාඨමාලාව උපාධියක් විදිහට අඳුරලා දෙන්නේ.
ඒ උපාධිය 2004 ඉඳගෙන යන්නේ සාමාන්‍ය උපාධියක් විදියට. ඒ කියන්නේ අවුරුදු 3 උපාධියක් විදියට තමයි හැදිලා තිබුණේ. නමුත් 2018 වර්ෂයේ වෙනකොට විශේෂයෙන් අපේ මේ එතන ඉන්න මහාචාර්ය ගාමිණී හපුආරච්චි මහත් මහාචාර්යතුමාගේ මහාචාර්යතුමා අංශ ප්‍රදාන ඉන්න කාලේ තමයි මේ උපාධි පාඨමාලාව ගෞරව උපාධියක් බවට පත් වෙන්නේ 2018. ඒ නිසා දැන් මේ ගෞරව උපාධිය දැන් මේ උපාධිය ඉංග්‍රීසි මාධ්‍යෙන් තමයි පැවැත්වෙන්නේ අවුරුදු 4ක උපාධියක් වෙනවා. ඒ වගේම මේ උපාධිය දිවට අඳුන ගන්න හම්බ වෙනවා මොනවද මේ උපාධිය කෙරෙන්නේ කියන්නේ මම හිතන්නේ මහාචාර්යතුමත් වැඩි විස්තර කතා කරයි වැඩිදුර කියයි. ඒ නිසා මෙතනදී කතා වෙනවා මෙතනදී මේ උපාධිය තුල වලට හඳුන ගන්න හම්බ වෙනවා යුද්ධය හා සාම ඉතිහාසය සාම දර්ශනය සාමයේ පිළිබඳ මනෝවිද්‍යාව ඒ වගේම ගැටු කලමනාකරණ ක්‍රම ශිල්ප කුසලතා තාර්කික ගැටු පිළිබඳ තාර්කික චින්තනය ඔය ආදී විශේෂ පුළුල්ලු විශේෂ ශේස්ත්‍රයන් ඔයාලට මේ පාඨමාලාව අවුරුදු 4දී කරගෙන යනකොට හම්බ වෙනවා ඒක විශේෂ පාඨමාලාවක් විශේෂිත වූ කියන්නේ ශ්‍රී ලංකාවටම විශේෂිත වූ පාඨමාලාවක් කිව්වොත් නිවැරදි මේ සාමයාගත නිරාකරණයේ පාඨමාලාව ඒ අනුව ඒ වගේම දැන් අපි ගත්තයින් පස්සේ මේ මේ දැන් වර්තමාන ලෝකයට හඳුන්වලා දුන්න මේ විෂයක් විදිහට මේ සාමාන්‍ය නැත්තම් සාමයා ගැටුම් රාකරණය කියන එක අද වෙනකොට විශ්වවිද්‍යාල පද්ධතියේ ලොකු කාර්යභාරයක් ඉටු කරනවා මේ මේ ඊළඟට අපි කියන්නේ මේ මේ පවර්පොයින්ට් එකේ මේ මේ පේජ් ස්ලයිඩ් එකෙන් පෙන්නුම් කරන්න මේ ටික මේක කොහොමද වැදගත් වෙන්නේ ඇයි මේක රටකට ඇයි මේ පාඨමාලාව හඳුන්වා දීම මේ පාඨමාලාව කිරීම වැදගත් වෙන්නේ ඇයි කියන දේ තමයි මේ තියෙන්නේ ඔයාලා හැමිට කියව ගන්න දැන් හැම දෙයක්ම හැමිට සීරුවේ ඉගෙන ගන්න වෙනවා ඒකත් මතක් කරනවා මොකද සාමයේ සම්බන්ධයේ තියෙන පොත්පත් අපි කතා කරොත් ගොඩක් සිංහල මාධ්‍ය ලියවිලා තියෙන පොත්පත් අඩුයි ඒ නිසා මේවා හැමිට කියව ගන්න මේවා සාමාන්‍ය සරල ඉංග්‍රීසියෙන් ඉංග්‍රීසි වලින් තියෙන නිසා සාමය කියන එක සම්බන්ධයෙන් අද විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාලයක් ගත්තයින් පස්සේ ලංකාව තුල වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා ගැටුම කියන එක සමාජ සන්දර්භය තුල සුලබයි ඒ නිසා මේ ගැටුම කියන එක ගැටුම කලමනාකරණය කියන එක සමාජ සංවර්ධනය උදෙසා අපට වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා ඒකෙදි පුරෝගාමී වෙන පුද්ගලයෝ තමයි ඔයාලා ඒකත් අපේ මේ කියන මොන මොකද්ද සමාජ සන්දර්භය තුල ගැටුම පොදු දෙයක් වුණාට මේකේ සාමයක් සාමයන්හා ගැටු නිරාකරණය කියන දේ ඉගෙනීම කියන එක අතිශයින්ම වැදගත් කාරණයක් වෙනවා මේ ඒ රටේ සමාජ සංවර්ධනය පවතින රටේ සමාජ සංවර්ධනය වක්‍රාකාරයෙන් ආර්ථික දේශපාලන සියලු ගනුදෙනු වලදී මේ ගැටුම නිරාකරණය ගැටුම් නිරාකරණ ක්‍රම ශිල්ප කුසලතා කියන එක වැදගත් වෙනවා ඒ අනුව සමාජ සංවර්ධනයේ උදෙසා තීරණාත්මක භූමිකාවක් සාමයා ගැටුම් නිරාකරණයේ විෂය කියන දේ වර්තමානයේ වෙනකොට ලොකු බලපෑමක් කරලා තියෙනවා. ඒ නිසා මේ බලපෑමක් කරන්න පුළුවන් රට තුල සමාජය තුල එකම අය ඔයාලා. මේ පාඨමාලාව තුල අපේ ආචාර්ය මණ්ඩලය විශේෂයෙන් මේකට බාහිර ආචාර්ය මණ්ඩලයකුත් සම්බන්ධ වෙනවා. ඒ ආචාර්ය මණ්ඩලය විශාල වශයෙන් මේකේ බලපෑමක් කරන්න විශාල කැපවීමක් කරනවා මොකද වර්තමානයේ වෙනකොට සාමය හා ගැටුම निराකරණය කියන එක ගැටුම निराකරණය කියන එක සාමය බිහි කිරීම කියන එක රටේ වගේම ජාත්‍යන්තර වශයෙන් වැදගත් වෙලා තියෙනවා ඒ නිසා අපේ අධ්‍යාංශය අපේ ආචාර්ය මණ්ඩලය මේ පිළිබඳ ඔබට මේ විෂන් එක මේ දැක්ම මේ මෙහෙවර ඒ තැනට යන්න අධ්‍යනාංශය ඔබ තනන්න ඔබ නිර්මාණය කරන්න මා ඇතුළු මගේ ආචාර්ය මණ්ඩලය සියලු දෙනාම ඔබ එනකම් බලන් ඉන්නවා අධ්‍යනාංශයට ඒ නිසා මම මෙතනින් නතර කරනවා සාමයා ගැටුරා කරන පාඨමාලාව සම්බන්ධයෙන් හැඳින්වීම මෙහි නව ප්‍රවණතා මෙහි භාවිතයන් අද වර්තමාන ලෝකයේ අපේ මේ විෂය කොහොමද ප්‍රායෝගික වෙලා තියෙන්නේ කියන එක සම්බන්ධයෙන්
මහාචාර්යතුමා වැඩි විස්තර ඔයාලට කතා කරයි. එතකොට ඊළඟට මේම පාඨමාලාව යන්නේ කිව්වොත් සමහරක් අයට මේකේ සමහර සමහර ළමයි අපහන මේ මොනවාද මේකේ මීඩියම් එක මාධ්‍ය අපේ මාධ්‍යන් ඉංග්‍රීසි මාධ්‍යෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තමයි මේකේ සෑම අවුරුද්දකම ළමයි 35ක සංඛ්‍යාවක් අධ්‍යනාංශයේ වෙත ලබා දෙන්නේ ඒ වගේම මෙම පාඨමාලාව ගෞරව උපාධි අවුරුදු 4ක පාඨමාලා ඊළඟට මම අඳුරලා දෙන්නම් මේ අපේ ආචාර්ය මණ්ඩලය කවුද කියලා ඒ වගේම මේ අපේ ඔයාලා පාඨමාලාවට බාහිර ආචාර්ය මණ්ඩලය අපේ අභ්‍යන්තර ආචාර්ය මණ්ඩලයත් කියලා දෙගොල්ලොම සම්බන්ධ වෙනවා මේ පාඨමාලාවට අඳුර ගන්න අපේ විශේෂයෙන් මේ අඳුර ගන්න ඕනේ අපේ ආචාර්ය මණ්ඩලය කවුද කියලා එහෙනම් බලා ගන්න එතර මේ අපේ අධ්‍යනාංශය ගැන කිව්වොත් මිත්‍රශීලී සහෝදර අධ්‍යනාංශය ඒ නිසා මේ මහාචාර්යතුමත් මහාචාර්ය වුණාට වයස නැහැ කතා කරද්දි බලන්නකෝ හරිම තරුණයි ගොඩක් තරුණයි ඒ කියන්නේ මේ විෂයන් එක්ක ළමයි එක්ක ඔයාලත් එක්ක වැඩ කරනකොට වයසට යන්නේ නැහැ මං හිතන්නේ මහාචාර්යතුමා ඒක පිළිගන්නවා ඒ නිසා මේ සියලු දෙනාම අප සියලු දෙනාම තරුණයි මේ පේනවනේ මේ මේ ඉන්න ආචාර්යවරු මේ ඉන්න ආචාර්යවරු තව ඉස්සරහට ආචාර්යවරු හඳුන ගන්න හම්බ වෙයි අදට මම ෆොටෝ එකක් විතරක් පෙන්නන්න මේ ඉන්නේ මම මේ ඉන්නේ ඊළඟට ඔබට ඔබව අමතන්න එන මහාචාර්ය ගාමිණී හපුවාරච්චි සර් මහාචාර්ය ගාමිණී හපුවාරච්චි මහතා මේ ඉන්නේ අපේ අධ්‍යනාංශයේ ආචාර්ය තරංග දරණිත මහතා ඊළඟට විශේෂයෙන් මේ ඉන්නේ පූජ කුඹුකන්දන රේවත හාමුදුරුව ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පූජ කුඹුකන්දන රේවත ස්වාමීන් වහන්සේ මේ ඉන්නේ මේ සර් නම් ගොඩක් ඔයාලා දැකලා ඇති ඒකට සම්බන්ධ වෙනවා මම හිතන්නේ ඕරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකේදී සර් සම්බන්ධ වෙන්න ඇති ජේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය අයන්ත මහතා ඔයාලගේ ඕරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකේදී ඒ වගේම ඊළඟට ඉන්නේ මේ අධ්‍යනාංශයේ ජේෂ්ඨ කතිකාචාර්ය ගයාන අරුණාරත්න මහත්මයා මේ ඉන්නේ අපේ අධ්‍යනාංශයේ ජේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය මනෝජි හරිස්චන්ද්‍ර මහත්මිය ඊළඟට මේ ඉන්නේ ජේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය චමිලා සිරිවර්ධන මහත්මිය ඊළඟට ඉන්නේ ජේෂ්ඨ කතිකාචාර්ය සංජීවනී රූපසිංහ මහත්මිය පේනා නේද මේ ඔක්කොම ලෝකට තරුණයි කියලා කිසි කෙනෙක් වයස අය නැහැ ඒ වගේම මේ ඉන්නේ ආචාර්ය නතාලියා ෆර්නෑන්ඩු මහත්මිය කතිකාචාර්ය නතාලියා ෆර්නෑන්ඩු මහත්මිය මේ ඉන්නේ ආදුනික කතිකාචාර්ය රනිල් කුමාරනායක මහතා ඔයාලට අධ්‍යනාංශයට ආවයින් පස්සේ මේ ආචාර්යවරු සියලු දෙනාම හම්බ වෙන්න පුළුවන් ඒ වගේම මේ අපේ අධ්‍යන කාර්ය මණ්ඩලයේ අවසානයි මේ සෝරි ඊළඟට මේ ඉන්නේ අපේ සහකාර ආචාර්ය මණ්ඩලයේ සහකාර කතිකාචාර්යවරු ඔයාලා වගේම විශ්වවිද්‍යාලයට ඇවිල්ලා මේ විදියටම ඔරියන්ටේෂන් මේ විදියටම අවුරුදු 4ක් ඉගෙනගෙන වැඩිම ලකුණු අරගෙන දැන් කතිකාචාර්යවරු ඉරක සහකාර කතිකාචාර්යවරු විදියට අධ්‍යනාංශ සේවය කරන්නේ මම හිතන්නේ මේ ඉරංගි විජේ වික්‍රම කියන්නේ
මහත්මිය සාමයා ගැටු නිරාකරණයම ඉගෙනගෙන අද අධ්‍යනාංශයේ සහකාර කථිකාචාර්යවරියක් විදියට සේවය කරනවා මම හිතන්නේ ඔයාලට මේ පේන්නේ යා එතකොට මේ තුමියව යම් කිසි ප්‍රශ්නයක් ආවොත් ඒ තුමියට දැනුම් දෙන්න මම හිතන්නේ ගෲප් වලකුත් හදාගෙන තියෙන්නේ ඒ හරහා අපිට දැනුම් දීම් තියෙනවා නම් කරන්න මේ ආචාර්යතුමිය තමයි ඔයාලව බාරව ඉන්නේ ඊළඟට මේ පේන්නේ අනිත් සහකාර කතිකාචාර්යවරිය නිමේෂා ප්‍රසාදිකා නිමේෂා ප්‍රසාදිකා මහත්මිය ඊළඟට මේ අපේ අනද්දෙන කාර්ය මණ්ඩලය මේ ඉනි පසන් මහතා අපේ කලමනාකර සහකාරී වගේම මේ අපේ ධර්ම කීර්ති මහතා මෙයලත් ඔයාලට අනද්දෙන කාර්ය මණ්ඩලය විදිහට අධ්‍යනාංශයේ දැක ගන්න පුළුවන් ආවයින් පස්සේ ඊළඟට ඉන්නවා මේ කලමනාකරන සහකාරවරියන් තුන්දෙනේ එක්කෙනෙක් තමයි ශශිකලා ගුණතිලක මහත්මිය ආර් අනුෂා මහත්මිය මේ දෙන්න ඒ වගේම ඉන්නවා ට්‍රේනි කෙනෙක් විදියට ආයේෂා ඉරන්දි පතිරණ කියන මහත්මිය හරි ඉතින් අවසානයේ මම කියන්න කැමතියි තව ප්‍රශ්න ඇති මේ අවස්ථාවේ මම එක මතක් කරනවා ඔයාලට 12 වෙනිදා 10 හමාරට මීට අමතරව අපි දර්ශන සංගමයේත් එක්ක ඔයාලගේ අයියලා අක්කලාත් එක්ක ආයි ආචාර්යතුමිය සියලු දෙනා එක්ක ඔයාලා හමුවට එනවා 12 වෙනිදා ඒ කියන්නේ සඳුදා 10 හමාරට ඒ නිසා අද පොඩි පූර්විකාවක් ප්‍රවේශයක් නැත්තම් විශ්වවිද්‍යාලයේ පීඨයෙන් සකස් කරන ලද ඇජෙන්ඩා නැත්තම් ටයිම් ටේබල් එකකට තමයි අද අපි අධ්‍යනාංශය හඳුන්වා දීම කරන්නේ ඉදිරියේදීත් ඔබ අපි ඔබව අඳුරන මොකද ඔබලට විශ්වවිද්‍යාලයට එන්න බැරි වීම සහ මේ තත්ත්වයත් එක්ක ගොඩාක් ප්‍රශ්න ඇති අපෙන් අහන්න ඒ නිසා මේ අවස්ථාව ප්‍රශ්නවලට උත්තර දෙන අවස්ථාවක් නෙමෙයි මොකද කාලය සීමා සහිත නිසා ඒ නිසා ඉස්සරහට අපි ඒ ටික තව ඉස්සරහට කතා කරමු පොඩි විනාඩි 5ක් අපි ඔයාලගෙන් ගන්නවා මේ අපේ අධ්‍යනාංශය ඔයාලා ආගේ අයියලා අක්කලා ඒ වගේම ආචාර්යවරයෙක් කරපු පසුගිය කාලේ කරපු එක එක සාමයන් ගැටන රාගයට සම්බන්ධ එක එක වැඩසටහන් අපි දීපාවලි උත්සව සමරනවා ජාතික එක එක රටේ තියෙන ජාතික උත්සව සමරපුව සම්බන්ධ විනාඩි 5ක පොඩි වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා ඔයාලගේ අයියලා අක්කලා අධ්‍යනාංශය තුළ ක්‍රියාකාරකම් සම්බන්ධ ඒ නරඹන්න කියලා මම ආරාධනා කරනවා අවසානයේ මම එනම් නතර වෙන්නම් වෙල්කම් ටු පීස් ෆැමිලි ඇන්ඩ් වෙල්කම් ටු පීස් ඇට් ද ඩිපාර්ට්මන්ට් ඔෆ් ෆිලොසොෆි
ස්තුතියි මම මේ අවස්ථාවේ නම් අධ්‍යනංශය ගැන අධ්‍යනංශයේ සාමයාගතව පාඨමාලාව සම්බන්ධයෙන් වැඩි විස්තර කතා කරන්න මහාචාර්ය ගාමිණී අපුආරච්චි මහත්මයාට මම මේ අවස්ථාවේ ආරාධනා කරනවා Thank you very much, our head of the department, Mrs. Dilakshi De Silva. Dilakshi, can you hear me? Yes, sir. Right. Okay. Now, first of all, I like to welcome all of you for the Department of Philosophy. Students, good morning. Vanakkam, Assalamualaikum. So, as you have heard from our head of the department, this is a very special degree program. There are several reasons for that. One is, as she said, this is the one and only first degree program for peace and conflict resolution. Not only in Sri Lanka but in whole South Asia. So that is one reason, one factor. There is another factor from the national level. In this program, for this program, all the students, there are about 35 students, all the students are selected by the University Grant Commission direct. So in that selection, consider the high IZ score. All of you know, in arts degree, in arts stream, in addition to after the degree of law, this is the degree program as the highest IZ score. So it is also a special factor. There is a third one, that is, in this program, in this degree program, all the religions, all the ethnicities, and all the are represented, and they come from they come from all over the country, from north, from south, east and west, Tamils, Muslims, Tamil speaking students, all the ethnic and religious groups. So therefore, this is a very special degree program. I think you are very lucky to be selected for that type of program. So you saw how was our department. In our department, there are three degree programs. There are three subjects we study: philosophy, psychology, and peace and conflict resolution. And under these three subjects, we offer six degree programs. So as our head of the department said, we started Department of Philosophy first to teach philosophy. We offered philosophy degree program. In year 2000, we decided to offer another degree program in psychology. In 2004, we started peace and conflict resolution degree program. Actually, at that time, University Grant Commission invited us to start such a degree program. At the beginning, it was a 3 years degree. However, we were succeed to develop our degree into a 4 years special degree, and the medium is English. So that is the nature of
basic nature of our degree program. So as our head of the department said, today we have a official session organized by the faculty, but on 12th at 10:30, am I correct, Dilakshi? Yes, sir. Yeah, right. 12th, 10:30, we have a more relaxed session. So I like to invite to all of you to join to that program, that session. So that will be a more relaxed one. Our other lecturers will also participate, and they will talk to you. And there would be a Tamil translation, I think, right, for our Tamil speaking students. So I like to invite all of you to participate that session too. Now regarding your future studies, I like to talk 2-3 words, because I know there may be so many doubts, so many worries in your mind. One is, as our head of the department said, now you have yet to see what type of place is a university. You haven't seen that, and you haven't had a chance to see our department, to meet us physically. So therefore, there may be so many worries in your mind. We can understand that. That is one thing. The other one is, we know we have students from far distance areas, such as Jaffna, Batiklo, Mena, upcountry. We have they are Tamil and Muslim students speaking Tamil language. So they may have worries after start the degree studies, after you come to Kalania, what type of place was that, the environment is different, the language, you are in a majority of single speaking students. So therefore, you may have so many worries. So I like to tell you one thing. Don't worry. Don't worry about that. I remember when we start our peace degree in 2004, for the first time, in the very first batch, we had a Tamil speaking student from Kathankudi, a Muslim fellow student from Kathankudi. So he was our very first Tamil speaking student. Actually, at that time, our medium was Sinhala and English, not Tamil. So that student, could not speak either English or Sinhala. He came to the department with the translator. So there, I remember we advised him, go to another university, either to Peradeniya or to Kalambu, to follow a Tamil medium degree. But he was a very courageous student. He did not give up the degree. Finally, somehow he studied Sinhala also, and he had a very good pass in the subject.
Now he is, I think he is working as an international resource person. In the second batch, we had a Tamil girl. Tamil girl from Jaffna. From Jaffna, she came to Kerala. Remember, at that time, the war was there. It was a war period. So she came to Kerala barefoot, without slippers or shoes, wearing all mukutchi, no strings, applying a pottu here. A typical Tamil looking girl. She was able to manage English, but no knowledge in Sinhala. So she also somehow managed to, she became actually fluent in Sinhala. Fluent in Sinhala, and she also had a very good pass in the subject. And now she is also working. She is also working in international level, right? So after that, in every batch we had. In every batch we had Tamil and Muslim students, right? So our department. Our department is very supportive, very helpful, very friendly place. Very friendly place. We always ready to help you. So therefore, don't worry about that. Another worry may be in your mind, the media. We have mentioned in the UGC student handbook very clearly, this is a English medium program. But practically we know sometimes there are students their English knowledge is not up to the required level, right? So it is a truth. Maybe they have a good pass in all levels for English. So therefore, that may be a reason they select this program. But after coming to the university, following a lecture in English and having a note is a little bit difficult task. For that, you need a skill. I am telling this not to discourage you. So now somehow you have come to our department, you have selected this degree program. So as I told you earlier, in the history, we have had students with poor knowledge in English, but somehow they have managed. They were successful to manage the situation. So therefore, I like to advise you, don't be discouraged. If you have the need and if you have a will and courage, you can do this, right? At the beginning, there may be certain difficulties, we know, as a department. So we look at that problem from a very sympathetic point of view. That means we, in the first year, we mainly concern the content of the answer.
not the language. That means, even though there are certain weaknesses in your language, we do not consider that. Right? But from your side, you have a responsibility to improve your knowledge in English. Right? Therefore, so if you are doing that thing, after year by year, you can see your knowledge is improving. Right? So that is why I said you, this is not an impossible task. You can do that. So having a good knowledge in English is very important to have a good pass in the subject. So that is our experience. We have seen that your poor knowledge in the language always disturb to you to express your answer, to express your ideas in the exam. It becomes a barrier to you. And finally, that affect the degree, the class of the degree. Right? So now you are studying an international subject. And this is a special degree. Therefore, the class is very, very important. Right? And I also like to advise our Tamil-speaking students, you have to mix up with the Sinhala-speaking students. It would be a additional advantage to you, because then automatically your knowledge in Sinhala also improved. I think we have 4-5 minutes. Am I correct, Dilakshi? Yes, sir. Right. මම ඒ වෙලාව ගන්න මේ ටික සිංහලෙන් කියන්න මම ඉංග්‍රීසියෙන්ම දිගට කතා කරේ එකක් මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ඉංග්‍රීසි නිසා සහ අපේ අන්සාධිපතිතුමිය වැඩි වශයෙන් සිංහලෙන් කතා කරපු නිසා මම වැඩියෙන් ඉංග්‍රීසියෙන් නැත්නම් දිගටම ඉංග්‍රීසියෙන් කතා කරා නමුත් මේ අවසාන පොයින්ට් එක ඉතාම වැදගත් නිසා සිංහල කතා කරන ශිෂ්‍යයන්ටත් මම ඒක සිංහලෙන් නැවත වතාවක් කියන්නම් ඒ තමයි මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ භාෂාව භාෂා මාධ්‍ය සිංහල ඒක UGC අත්පොත ඉංග්‍රීසි සමාවෙන්න ඒක UGC අත්පොතේ බොහොම පැහැදිලිව ලියලා තියෙනවා හැබැයි ප්‍රායෝගිකව අපිට පේන දේ තමයි ළමයි මොකක් හරි කරුණක් නිසා සමහරවිට හොඳ O levels වලට හොඳ පාස් එකක් තියෙන නිසා ඒගොල්ලෝ මේ සබ්ජෙක්ට් එක තෝරගන්නවා මේ ඩිග්‍රී එක තෝරගන්නවා හැබැයි ඇවිල්ලා වැඩ කරනකොට යම් යම් අමාරුකම් වලට මුහුණ දෙනවා ඒ කියන්නේ O levels වලට A pass එකක් තිබුණත් විශ්වවිද්‍යාලයක දේශනයක් අහගෙන ඉඳලා එකකින් සටහනක් හදාගන්නවා කියන එක වෙනමම කතන්දරයක් ඉතින් අපිට පේනවා මේක ශිෂ්‍යයන්ට සෑහෙන පාඩුවක් වෙනවා මොකද විභාගයට ගියහම මේගොල්ලන්ට තියෙනවා යම් යම් බාධා හරියටම තමන්ගේ අදහස් කියා ගන්න බැරුව ඒක බලපානවා විභාගයට අවසානයේ ඒක බලපානවා තමන්ගේ පන්ති සාමාර්ථයට මම මේක හැබැයි මම මේක කියන්නේ ඕගොල්ලන්ව අධෛර්යයටපත් කරන්න නෙමෙයි ඉතිහාසයේ පුරාම අපි දැකලා තියෙනවා ශිෂ්‍යෝ මේ විදිහට මම අර පළවෙනිම ආපු ශිෂ්‍යයා ගැන කිව්වේ එකයි මේ විදිහට භාෂා දැනීම ටික අඩුවෙන් ඇවිල්ලා හැබැයි තමන්ගේ උත්සාහයෙන් සෝත්සාහයෙන් මේ භාෂා දැනීම වැඩි කරගෙන හොඳ ක්ලාස් අරගෙන ජාත්‍යන්තර මට්ටමට ගියා ය ඉන්නවා රයිට් ඉතින් ඒකට කර යුතු දේ තමයි මුල ඉඳලම ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්න වැඩ කරන්න එතකොට ඔබට පෙනේවි පළවෙනි අවුරුද්දට වඩා 2 පහසුයි 2ට වඩා 3 පහසුයි 3ට වඩා 4 පහසුයි right so I like to repeat that in English also so you have to take steps
to improve your knowledge in English from the very beginning, then you will see gradually, year by year, your knowledge is improved. ඉතින් බාර සිංහලෙන් මම තව එක දෙයක් කියන්න කැමතියි. ඒ තමයි මේක එකක් මේක ජාත්‍යන්තර විෂයක්. අපි ලෝකල් මාකට් එකට නෙමෙයි අපි ඉලක්ක කරන්නේ ජාත්‍යන්තර ජාත්‍යන්තරයට. දෙක මේක ඉංග්‍රීසි මාධ්‍ය ස්පෙෂල් ඩිග්‍රී එකක්. මේ නිසා ක්ලාස් එකක් ඉතාම වටිනවා. පන්ති සාමාර්ථයේ ඉතාම වටිනවා. हम तीसम जाति अंतर वेडकर फस्ट क्लास अब सैकंड शिष्य मेन मेक तरे इतट गांड एन सब हेम दिन मम की क्लास ट्राई कर भाषा इताम हरी मीट वा मम कथाकर बलपुर अभी दुस्वेदा नैव हम विमो मीट वा सहलू साकट एमने अंसाधिपति अवसर भूमि स्तुति महाचार गापरचि महात्म मम्मी अवस्था सुभाषिष प्रार्थना कर महाचार तुम क्यूवागे मटा तमतकूण मेके दिमल सिंघल मुस्लिम आदि नोयपूत जाति लमाई अभी अदिनाशी इटिया इन मंगता मे खंडा मट आरा महाचार तुम ओ दिमल शिष्यान सह दर मट मुस्लिम शिष्यान तुंदर किलतमय अपे मे सागर अतिकाचार कोमन मुद्दन अपी गुडक दिमल टीका गता इंग्रीसी टीका खदागा अपे अद्यनाश अपी हम देखा व्यूर्दन कद अपे इन कलमनाकार सहकार वरिया කැමින් දෙමළ අපට යාවින් උදව් ගන්න පුළුවන් ඔයාලට අවශ්‍ය වුණොත් ඒ වගේ මේ බය වෙන්න එපා ඉංග්‍රීසි මාධ්‍ය කරන කෙන බය වෙන්න එපා ඩිලක්ෂි ඉටිෂර් ඉට් ඉස් අ රියලි අන්ෆෝර්චුනේට් not to have tamil speaking students but I saw a name here divya on the screen divya are you with us divya ओके समहार विट मेतन इंग्लिश मार्केट अपे अद्यनाशे हेमदिया संबंधे गुरु कुटुंबदेन विशेष मे आचार्य अपे लबादीन खालय पीठ कार्यालय समाज पीठ कार्यालय लबादीन खालय कय अवसान है एलिसा मे अवस्था पैक काल कपित्यक संबंध अपे कीन देवल हगनीति अपे अद्यनाशेन पाठमाला हगनीतिनाट मे स्तूति मन देखे चट बॉक्स एनो मेके रिकॉर्डिंग अंदकीला अपे मे रिकॉर्डिंग अद्यनाशे वेबसाइटनो डिपार्टमेंट आफ फिलॉसफी यूनिवर्सिटी आफ कलनीकिगे मैं तीनवा डिपार्टमेंट के फेसबुक डिपार्टमेंट आफ फिलॉसफी की ඒ Facebook එකකින් ගන්න පුළුවන් ඒ වගේම අපේ YouTube එකේ Department of Philosophy YouTube channel එකේ අපේ මේ recording එක යනවා ගන්න පුළුවන් ඒ වගේම ඊට වඩා විස්තර දොළොස්වරිද මහාචාර්යතුමා කිව්වා වගේ මතක් කරා වගේ ඔයාලගේ අයියලා කළත් මතක් කරයි දොළොස්වරිද ඒ කියන්නේ සඳුදා 10 හමාරට මේ වගේම लिंक एक संबंध प्रश्न तीन साकनाटम गेदर पारिश्रमेंगे महाचार इंग्रीसी इंग्रीसी मध्य निशाट पाठमाला आवाशक पाठमाला इंग्रीसी हदारी मिसा इंग्रीसी मकने विशेषवंत भूमि स्तुति।
No, no.